You're watching the news that matters to the people. Welcome to News 8. අයිබෝන් මේ අවුරුද්දේ අන්තිම සති අන්තයට අපි ළඟා වුණා. අවුරුද්දක් ගෙවිලා ගියා අමිල ප්‍රශ්නයක් අහන්නද? ඔව් අවුරුද්ද ගෙවිච්ච විදිය දැනුණාද? වුණුවන් බොරු කියන්න ඕනේ මේ අවුරුද්ද ගෙවුණ විදිය මට නම් හොඳටම දැනුණා. ගම්වල රටවල් වල මිනිස්සු කොටු වුණා. අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ආර්ථිකය නැත්තටම නැති වෙලා ගියා. ඒක එහෙමනම් දවස් 5ක් ගෙවෙන්න තියෙන වෙලාවෙත් අපිට පැහැදිලි සිතුවමක් 2021 ගැන තාම පේන්නේ නැහැ. අඳුරු වලා ඒ විදිහටම කොරෝනාවත් එක්ක වහගෙන ඉන්නේ. කොහොම වුණත් අපිට බලාපොරොත්තුවක් තියෙනවා. මොකද අපි කඳුළු අතරින් නැගී සිටපු ජාතියක්. අවුරුදු 16ක කඳුළු අලුත් කළ සුනාමි මතක. හදන්න බලන්න තියෙනවා. කොවිඩ් එන්නතක් ළඟදීම ලංකාවට සමාගම් ලියාපදිංචිය ඇරඹේ. විදේශ සංචාරකයින්ට රට විවෘත වෙන දිනය කල්යයි. හොර සල්ලි හැමතැනම සැලකිලිමත් වෙන්න පොලිසියෙන් උපදෙස්. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් සටන ඇරඹේ. සමහර වෙලාවට කැමැත්තෙන් සමහර වෙලාවට අකමැත්තෙන් වුණත් ඉතිහාස කතාවල අහලා තිබුණු හුඟක් සිද්ධි යලි අලිත් ඉතිහාසයේ සිද්ධ වෙන බවට සාක්ෂිකරුවන් වෙමින් ජීවමානව අත්විඳපු පරපුරක් බවට අපිට පත් වෙන්න සිත වෙලා තියෙනවා. දුර්භික්ෂ ලෝකයේම වසාගත් රෝග පීඩා ගැන අපි අහලා තිබෙනුවන් ඉතිහාස පොත්වල. හැබැයි දැන් අපිට ඒ සියලුම දේවල් වලට ප්‍රායෝගිකව අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ අපි මීට 16 වසරකට ඉස්සෙල්ලා මුහුද ගොඩගලපු බව අහලා තිබ්බි පොත්පත්වල. හැබැයි 16 වසරකට ඉස්සෙල්ලා එහෙමත් නැත්නම් 2004 යටමගේ දවසක අපි බොහොම අකමැත්තෙන් වුණා. ඒකත් අත්විඳින්න අපිට සිද්ධ වුණා. අද කොරෝනාවට බිල වෙනවා වගේ එදා දල රළ අපේම අයගේ ජීවිත ගොඩක් මහ මුහුදු පතුලට අරන් ගියා. අපේ ආර්ථිකය නැත්තටම නැති වුණා. හැබැයි අපි රටක් විදිහට එදත් නැගිට්ටා. දෙදහස් හතර වර්ෂයේ දෙසැම්බර් මස 26 වෙනිදා නත්තල සහ නව වසරක උදාව සමරමින් විවේකී සුවයෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිත මුහුදු වෙරළේ සිටි පිරිස මොහොතකින් වික්ෂිප්ත වුණා. අලුයම 6.58ට හටගත් රික්ටර් මාපාංක 9ක් වූ භූකම්පනයත් සමග මහ සයුර ප්‍රචණ්ඩව ගොඩ ගැලුවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින, බුරුමය, සෝමාලියා වැනි රටවල් දරුණු ලෙස විපතට පත් වුණා. ශ්‍රී ලංකාවේ 38,000ක් මේ රළපහරට හසුව මියගිය අතර තවත් 5,000ක් පමණ සොයාගත නොහැකි වුණේ එතෙක් වාර්තා වූ බරපතලම ස්වභාවික ව්‍යසනයේ රුදුරු බව මේ ඇයි පසක් කරමින් පැල්පත් කඩකාමර දීවරයින් සතු ජීවිකාව සරිකර ගැනීමේ උපාය මාර්ගය වන බෝට්ටු මෙන්ම වෙරලාසන්න දිවිගෙවුවන්ගේ නිවෙස් මෙන්ම පොදු දේපළ හා වාහන දහස් කරනක් එකම දිය සුලියකට හසුව මුහුදට ගසාගෙන ගියා. දීවර ජනතාවගේ දුක් කඳුළු හොඳින් හඳුනන ඔවුන්ගේ දිවි රැකදෙන සොඳුරු මහ සයුරම නොසිතූ ලෙස වියරු වී ඔවුන්ගේම ජීවිත උදුරා ගත්තා.
බැකෝ යන්ත්‍ර වලින් හැරූ විශාල වලවල් තුල ඒ නිසල සිරුරු මිහිදන් කෙරුණා. හදීසි වේසනෙන් අසරණ වේ තමන් සතුව තිබූ සියල්ල අහිමිව වැළපෙමින් සිටි මිනිසුන් වෙනුවෙන් වහා ක්‍රියාත්මක වූ මිනිසුන් පිරිසකගේ ධෛර්යය මොහුදු රළ පහරටද වැඩියෙන් නැගී සිටියා. ඔවුන් සුනාමියෙන් විපතටපත් ජනතාවට කිසිදු බේදයකින් තොරව කඩිනමින් උපකාර කළ අතර නැවතත් නැගී සිටීමට ඔවුන්ට යෝධ ශක්තියක් වූයේ එම මිනිස්කමයි. දහසේ වසරකට පෙර පැරෑලියේදී විනාශ වූ දුම්රිය පසු කාලයකදී පිළිසකර කෙරුණා. එදා පිටත් වූ වේලාවටම අදත් උදෑසන 6:50ට කොටුව දුම්රිය පළෙන් මාතර දක්වා එම දුම්රිය පිටත් වීමට නියමිතව තිබූ නමුත් එය සිදු වූයේ නැහැ. ඊට හේතුව COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ දුම්රිය වාර සීමා කිරීමයි. මේ පෙරෑරියේ සුනාමි ස්මාරකය අද පෙරවරුවේ ඒ අභියසදී සුනාමියෙන් මියගිය සමීපතමයින් ඇතුළු ජනතාව සෙනෙහසින් යුතුව සිහිපත් කරනවා. මෙම සමරුම සංවිධාන කළේ පෙරෑලිය හා අවට ගම්මානවල ජනතාවයි. සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් සුපුරුදු පරිදි ඔවුන් ආගමික වතාවත් ඉටු කළා. මාතර ප්‍රධාන සුනාමි සමරුව පැවැත්ුණේ තොටමුණ සුනාමි ස්මාරකයේ ඉදිරිපිටදී. මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එම සමරුම සංවිධානය කර තිබුණේ සීමිත පිරිසක් සහභාගී කරගැනීමෙන්. නිරෝධායන රෙගුලාසි වලට අනුව මෙම සමරුව පැවැත්ුණා. වැලිගම පැලෑන ගංගාරාම විහාරස්ථානයේ සුනාමි ස්මාරකයේ අසලදීද අද තවත් සැමරුමක් පැවැත්ුණා. සුනාමි වේසනෙන් මියගිය පිරිස සිහිපත් කරමින් මේ සංවිධාන කළේ වැලිගම පැලෑන ගංගාරාම විහාරස්ථානයේ මූලිකත්වයෙන්. මේ එහිදී අපට හමු වූ මවක්. අම්මයි තාත්තයි නංගි මල්ලි නංගිගේ දරුවයි මගේ දරුවයි හත් දෙනෙක් පවරනතුන් අවුරුදු 26ක් වෙන විදිහ නම් පුතාට ගාල්ල අක්මීමන සුනාමි ස්මාරකයේ ඉදිරිපිටදී සැමරුමක් පැවති අතර අනතුරුව පැමිණ සිටි පිරිස විරෝධතාවයකද නිරත වුණා. ඒ අක්මීමන සුනාමි ස්මාරකයේ පිහිටි භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් අත්පත් කර ගැනීමට විරෝධය පළ කරමින් සුනාමි වසනෙන් මරිච්ච මිනිස්සු වෙනුවෙන් ඉදු කරපු ස්මාරක භූමිය වලක්වත් ඔවුන්ට නැතිවෙච්ච කාලයක් අද අපට පත් වෙලා තියෙනවා. අපි සියලුම රාජ්‍ය ආයතනවල බලධාරීන් අපි දැනුවත් කරලා තියෙනවා. ඒ අදරණගම් කිසිදු පිළිලා පියලා කරන්න නැහැ. පැයකට අසන කාලයක් මෙම විරෝධතා පැවති බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර රටපුරා ජනතාව උදෑසන 9:25 සිට 9:27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක නිරත වුණා. ඒ සුනාමිය ඇතුළු ස්වභාවික වේසන වලින් මියගිය ජනතාව සිහිපත් කිරීම සඳහායි. සංසාරයේ පුරාම එකට යන්න ප්‍රාර්ථනා කරපු හදවත් සුනාමියේ කුරිරු වෙලා මහා මුහුදු පතුලේ සංගව ගත්තා. මහා මුහුදු පතුලේ ඒ ජීවිතය ඒ විදිහට සංගව ගනිද්දී ගොඩ බිම තනි උණු ජීවිත අදටත් ඉකි ගහන්නේ තනිකම දරා ගන්න බැරුව. අපි දෙන්නේ කැටටි ජීවත් වුණු කපල් එකක් නෙවෙයි. අපි දෙන්නේ එක්කෙනෙක් කැටටි ජීවත් වුණු කපල් එකක්. අපි අවුරුදු ගානක සම්බන්ධතාවයකින් පස්සේ මැරි කරේ. නමුත් ඉතින් කරට දෙයක් නැහැ. අවසනාවත දෙකට මුහුණ දු. සමරනායක මහතා කතාව ඇරඹුවේ එලෙසින්. 16 වසරකට පෙර අද වැනි දිනක උදෑසන 8ට පමණ ඔහු බිරිඳ සහ පවුලේ කිහිප දෙනෙකු සමග මාතර මහජන පොළට ගියේ ඉදිරි සතියට අවශ්‍ය කලමනා මිලට ගැනීමටයි. හදිසියේ කඩාවැදුණු ප්‍රචණ්ඩ මොහුදු රළ සමරනායක යුවළගේ ආදර කතාව වෙනස් කළා.
අර මහරලා ඇවිල්ලා අපි ළඟ බිඳුණා මම විසිරුණා අපි දෙන්නට අල්ලගන්න දෙයක් තිබුණේ නැහැ එතන එයා මගෙන් අතෑරුණා මමත් විසිරලා ගියා කොහෙද අස්සකට අන්තිමට මෙයාගේ බොඩි එක තමයි ස්පිරිතාලදී හොයාගත්තේ බිරිඳ වියෝවි අවුරුදු 16ක් ඔහු අදත් හැමදාමෙන් ඒ සොහොන අසලට ගියේ අමතක නොවන ඇගේ මතකයේ සමග ජීවත් වෙන බැවින් 2004 සිට එලෙසසිය බිරිඳගේ සොහොන අසලට යන සමරනායක මහතා දුක තුනී කර ගැනීමේ අරමුණින් ගොක්කොළ නිර්මාණ පුහුණු වුණා. අපි බලාපොරොත්තු වුණ පිටක් කියවන්න ගෙදර. ඒකට ආත්තව හම්බුනේ. ඒ නිසා මම මගේ අතින් මේ පිරිත් මණ්ඩපය නිර්මාණය කරනවා කියන විශේෂ විශේෂ උද්‍යෝගයකින් ඒ කටයුතු කළා. ඒකම මම ඉතින් මගේ මේ හිතේ තිබිච්ච වේදනාව තුනී කරගත්ත චිත්‍රය ඇඳලා. අන්ද්‍රයස් සමරනායක මහතාගේ නිවස සිතුවමින් පිරි කලාගාරයක් හා සමානයි. ඔහු තම ප්‍රිය බිරිඳගේ රුව සිතුවමට නගා ඇති ආකාරයයි මේ. විශේෂයෙන් මෙයාගේ හැඩගුරුව විශේෂයෙන් අගය කරන එයාගේ දිග කොණ්ඩය. ඒක දිගටම ඒ කාලේ බිම පැටලලා තිබුණා ටිකක් දිගට පැටිලා. සමරනායක මහතාට ඇත්තේ අමරණීය ආදරයක්. සුනාමියට බොහෝ දේ උදුරාගත හැකිවත් මිනිස් ධෛර්යය හා ආදරේ බලය උතුරා ගන්නට නොහැකි වූ බවට මේ කතාව මා හැකි නිදසුනක්. මේ වෙලාවේ ලෝකේම බලාපොරොත්තුව කොරෝනා එන්නතක් ලංකාවේ අපේ කියලා වෙනසක් නැහැ. අපේ බලාපොරොත්තුව එක්ක ලෝකේ දැන් හඳුනගෙන තියෙන එන්නත් ලංකාවට ගේන්න එහෙමත් නැත්නම් දේශීය ඖෂධයක් කොරෝනා මඩිය. දේශීය ඖෂධ කිහිපයක් ගැනම මේ වෙද්දි සමාජයේ තුල ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ අතරතුර ලෝකයේ හඳුනාගත් එන්නත් අපේ ලංකාවට ගේන්න මේ වෙද්දි ආණ්ඩුව ලෑස්ති වෙනවා. දිවයිනට කොවිඩ් එන්නතක් ගෙන්වීම පිළිබඳව ලබන සඳුදා වන විට තවත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඒ සඳහා සම්බන්ධීකරණයට පත් කළ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළා. කොවිඩ් එන්නත් නිපදවා ඇති රටවල් කිහිපයක අදාළ එන්නත් සම්බන්ධයෙන් සවිස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට පසුකියදා බලය පැවරුණා. එන්නත් ලබා දිය යුතු කණ්ඩායම් අවශ්‍යතාවය සහ ප්‍රමුඛතාව මත තීරණය කෙරෙනු ඇති. රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළේ සෞඛ්‍ය ආරක්ෂක අංශ සහ ජනගණත්වයෙන් ඉහළ කොළඹ ප්‍රදේශවල ජනතාවට ප්‍රථමයෙන්ම මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි. මේ අතර රාජ්‍ය මාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ කොවිඩ් එන්නතක් ලබා දීමට අදාළ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවයි. සමාජය තුල වෛරස්ය සම්ප්‍රේෂණය වීම පාලනය කිරීම සඳහා එන්නත ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගත හැකිද යන්න තාමත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ වගේම තමයි මට එන්නත දුන්නහම මට ලැබෙන ප්‍රතිශක්තිය මගේ ඇඟ ඇතුලේ කොච්චර කාලයක් තියෙයිද? මාස 3ක් 4ක් 5ක් 6ක් යනකොට ඒ ප්‍රතිශක්තිය නැත්තරම නැති වෙලා යයි. ඒ එකක්වත් තාම අපි හරියට දන්නේ නැහැ. නමුත් තවමත් අපිට යම් විශ්වාසයක් තබනවා නම් මේ රෝගය පාලනය කිරීම සඳහා ඒ විශ්වාසය තැබිය හැකි ක්‍රමවේදයේ බවට පත් වෙලා තියෙන්නේ එන්නත. ඒ නිසා තමයි අපේ රට තුල හැකි මුල්ම අවස්ථාවේදී මේ එන්නත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු අද සිය කොරෝනා මර්ධන එන්නතෙහි ප්‍රථම මාත්‍රාව ලබා ගත්තා. ඒ එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කළ ජාතික කොරෝනා මර්ධන එන්නත් සැරසුමෙහි කොටසක් ලෙසයි. මේ අතර චීන කොරෝනා මර්ධන එන්නත වඩා ප්‍රතිඵලදායක බව තුර්කිය සහ බ්‍රසීලය පවසනවා. ඒ තුර්කියේ පැවති සායනික පරීක්ෂණයකින් අනතුරුව එම එන්නත 98.25% ප්‍රතිශතයක ප්‍රතිඵලදායක බවක් පෙන්නුම් කර ඇතැයි තහවුරු වීමෙන් අනතුරුවයි. යුරෝපා සංගමයට අයත් සියලු රටවල පුරවැසියන්ට කොරෝනා මර්ධන එන්නත් ලබා දීම හෙටින් ආරම්භීමට නියමිතයි. පවතින තත්ත්වයේ සැලකිල්ලටගෙන වාණිජමය මගී ගුවන් යානා සඳහා ගුවන්තොටුපළ විවෘත කිරීම කල් දමා තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ අවසරලත් විශේෂ ගුවන් යානාවලට පමණක් දිවයිනට පැමිණීමට ඉඩ ලැබෙන බවයි. කෙසේ වෙතත් ට්‍රැවල් බබල් සංකල්පයේ යටතේ ලබන 28 වනදා යුක්‍රේන සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණෙන බව උද්‍යංග වීරතුංග මහතා සිය Facebook ගිණුමේ සටහන් කර තිබෙනවා. බේරුවල බෙන්තොට කොග්ගල යන ප්‍රදේශවල හඳුනාගත් කලාපයක එකිනෙකට යාබද හෝටල් මේ සඳහා තෝරාගෙන ඇති බවද සඳහන්.
අලුත් ප්‍රභේද දෙකක් මේ වෙනකොට එංගලන්තය තුල කතාබහට ලක් වෙනවා. මේ වෙනකොට අලුතෙන් එංගලන්තය තුල හමු වෙන රෝගීන්ගෙන් 60%කට එහා පැත්තේ මේ අලුත් වෛරස් ප්‍රභේදය නිසා ආසාදිත රෝගීන් තමයි හම්බ වෙලා තියෙන්නේ. අපිටත් ලොකු තර්ජනයකට අපි ලක් වෙලා ඉන්නවා. මේ නව වෛරස් ප්‍රභේදය අපේ රට ඇතුළටත් එන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි කියන එක තමයි පැහැදිලි වෙන්නේ. දැන් අද වෙනකොට යුරෝපීය රටවලින් බැහැරට ගිහිල්ලා ආසියාතික රටවල් කරා පවා මේ නව වෛරස් ප්‍රභේදය පැමිණෙමින් තියෙනවා කියන එක සිංගප්පූරුව වගේ රටවල් වලින් රෝගීන් හමු වීම හරහා පැහැදිලි වෙනවා. මාස 7ක් පුරාවට ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000ක 3000ක සීමාවේ සීමා කරගන්න අපිට හැකි වුණාට ඔක්තෝබර් 4 වෙනිදා පටන් ගත්තු දෙවනි රැල්ල මාස දෙකම ආරක් වෙනකොට මේ වන විට ලංකාවේ කොරෝනා සද්දිතින් සංඛ්‍යාව 40,000 සීමාව මේ වන විට ඉක්මවා අරගෙන ගිහිල්ලා ඉවරයි. අද තවත් කොරෝනා ආසාදිතින් 500 දෙනෙකු හඳුනාගෙනනවා. ඒත් එක්කම මේ වන විට අපේ රටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව සටහන් වෙන්නේ 40,282ක් විදිහට. යම්කිසි ආකාරයක සැනසීමකට කරුණක් විදිහට තියෙන්නේ අද තවත් කොරෝනා ආසාදිතින් 712 දෙනෙකු සුවය ලබනවා. ඒත් එක්කම මේ වෙද්දි මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව සටහන් වෙන්නේ 32,051ක් විදිහට. තවත් කොරෝනා ආසාදිත මරණයක් ඊයේ මෙරටින් වාර්තා වුණා. අකරේපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුත්කලයෙකු එලෙස මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව කොවිඩ් සමග ඇති වූ උග්‍ර හෘද ආසාදනයක්. තවත් කොරෝනා ආසාදිතින් 551 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙනුණා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතව ආසාදිතින් 541 දෙනෙකුද බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් ආසාදිතින් 10 දෙනෙකුද වශයෙන් එලෙස ඊයේ වාර්තා වූ ආසාදිතින් හඳුනාගෙන තිබෙනවා. ඊයේ වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 300ක්. බොරැල්ලෙන් 87ක්, කොම්පඤ්ඤ වීදියෙන් 30ක්, කිරුළපනින් 29ක්, මට්ටක්කුලේ බ්ලූ මැන්ඩල් මරදානෙන් 21 දෙනා බැකින් වාර්තා වූ ආසාදිතින් ඒ අතරට ආයත්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 17,086ක් දක්වා ඉහළ ගොස් ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතින් 52 දෙනෙකු වාර්තා වුණා. වත්තලින් 12ක්, මහරින් 9ක්, හුණුපිටියෙන් 8ක් සහ මීගමුවෙන් වාර්තා වූ ආසාදිතින් 5 දෙනෙක් ඊට ආයත්. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 37ක්, නුවරඑලියෙන් 28ක්, රත්නපුරෙන් 27ක්, අම්පාරෙන් 17ක්, මහනුවරින් 16ක්, මාතරින් 13ක්, ත්‍රිකුණාමලයෙන් 12ක් ඊයේ ආසාදිත ලයිස්තුවට එක්ුණා. කෑගල්ල, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් තවත් ආසාදිතින් 7 දෙනෙකු බැගින් ඊයේ වාර්තා වුණා. පාදුක්ක ගලකෙදර නැගෙනහිර ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය යාමත් සමග එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. 74 හැවිරිදි මෙම පුද්ගලයා පසුගියදා නිවසේදී මියගොස් ඇති අතර පසුව කරන ලද PCR පරීක්ෂණයකදී ඔහුට කොරෝනා ආසාදිනී වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මෙම ප්‍රදේශයේ කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවධානම් තත්ත්වයක් පවතින බවින් නැවත දැනුම් දෙන තුරු නිවෙස් තුළ රැඳී සිට මෙම රෝගය පාලනය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙනමින් කාර්මිකව ඉල්ලා සිටිමි. හැටන් දික්කෝයේ නගර සභාවේ ලේකම්වරයා, නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ස්වයන් නිරෝධානයට යොමු කර තිබෙනවා. ඒ එකුත් 19 වනදා නගර සභාවේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරයෙකු සමග උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන්. සාදයට සහභාගී වූ එම නගර සභාවේ සභාපතිවරයාද මීට පෙර ස්වයන් නිරෝධානයට යොමු කළා. වටවල ප්‍රදේශයේ පීට ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 28 දෙනෙකුට කොරෝනා ආසාදිනී වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ සේවකයන් 451 දෙනෙකුට ඊයේ සිදු කළ කොරෝනා පරීක්ෂාවෙන් අනතුරුවයි. මීට පෙරද කර්මාන්ත ශාලාවේ සේවකයන් 10 දෙනෙකුට කොරෝනා ආසාදිනී වී ඇති බව තහවුරු වී තිබුණා. බස්නාහිර පළාතෙන් පිටව යන පිරිස සඳහා කොවිඩ් පරීක්ෂණ ස්ථාන 12කදී සිදු කෙරුණා. ඊයේ සිදු කළ පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගැනුණු අතර මේ දක්වා එම පරීක්ෂණවලින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 33ක්. කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 3615ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රැඳවියන් සංඛ්‍යාව 639ක්, කාන්තා රැඳවියන් 191 දෙනෙකු ඊට ඇතුළත්. ආසාදිත රැඳවියන් 2850 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. තනින් තන ගමෙන් ගමන් ගම පොඩි පොඩි කොරෝනා පොකුරු මතුවෙන අතරතුර අපේ අතමිටේ කීයක් හරි හොයාගන්න මේ වෙලාවේ ඔබේ මගේ තරාතිරම මොකක් වුණත් අපි හැමෝම ජීවිතේ ආර්ථිකය ගොඩ දාගන්න ලොකු සටනක් වෙන වෙලාවක් මේක.
නුවන් ඒ සටනින් අතට මිටට කීයක් ආවත් මේ වෙලාවේ සල්ලි කොලේ දිහා හොඳට බලන්න මොකද හැමතැනම හොර සල්ලි පසුගිය දිනක කන්තලේ පොලිස් ස්ථානය මගින් ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවා ඒ වගේම අනුරාධපුර පොලිස් ස්ථානය මගිනුත් ව්‍යාජ ඩොලර් නෝට්ටු තුනක් සමග පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවා මේ සම්බන්ධ විමර්ශන තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ දින අනුරාධපුර ප්‍රදේශයේදී තවත් පුද්ගලෙක් අත්අඩංගුවට ගනු ලැබුවා ඔහු මෙම ව්‍යාජ CA ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමේ ප්‍රධාන සැකකරු බවට යනාවරණය වී තිබෙනේ ඔහු මැලේසියාවේ සිට විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් මෙරටට ආනයනය කර තිබෙනවා ඒ වගේම ව්‍යාජ ඩොලර් CA නෝට්ටු මුද්‍රණය කිරීමට ප්‍රයෝගික කරගන්නා කඩදාසි බණ්ඩල් මෙරටට ආනයනය කර තිබෙනවා දැන් මෙම කරුණත් එක්ක විශේෂයෙන්ම අපි ජනතාවට සඳහන් කරන්නට කැමති මේ දිනවල මේ ආකාරයට ඩොලර් CA නෝට්ටු මුද්‍රණය වී තිබුණා ඒ වගේම ගොකරැල්ල පොලිස් ස්ථානය මගින් බියගම පොලිස් ස්ථානය මගින් රුපියල් 5000 සහ 1000 ව්‍යාජ මුදල් නෝට්ටු අත්අඩංගුවට ගැනීම සිදු කළා විදේශීය මුදල් හෝ දේශීය මුදල් යම්කිසි අවස්ථාවකදී ගනුදෙනු කිරීමේදී මාරු කිරීමේදී ප්‍රවේශම් වන්න ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරනවා ඒ නිසා එවැනි අපරාධයක වින්දිතෙක් බවට ඔබ පත්වන්නට පුළුවන් බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආපු කුණු අවුරුදු දෙකකට ආසන්න කාලයක් ලංකාව ඇතුලේ කුණුවේ වී තිබිලා බ්‍රිතාන්‍යයට ගියා. ඊට පස්සේ හුස්මක් ගන්න හම්බුනේ නැහැ. යුක්‍රේනයෙන් කුණු ලංකාවට ආවා. යුක්‍රේනයෙන් ආපු කුණු ප්‍රතිඅපනයනය කරන්න බලධාරීන් මේ වෙලාවේ පිඹුරුපත් සකස් කරමින් ඉන්නේ. එතකොට යුක්‍රේනයෙන්ද බ්‍රිතාන්‍යයෙන්ද කියන කාරණේ නෙවෙයි. ලංකාව කුණු ගොඩක් කියලා හිතාගෙන ඉන්න අයට ප්‍රතිඋත්තර දෙන්නේ කවදද? යුක්‍රේනයේ සිට මෙරටට ගෙන ආ කසල තොගයක් පිළිබඳව අනාපරණය වන්නේ පසුගිය දින කිහිපෙදී. එලෙස මෙරටට කසල බහලුම් 28ක් ගෙන වී තිබුණේ කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන්. පසුගිය දසවෙනිදා බහලුම් 8ක් මෙන්ම 21 වෙනිදා බහලුම් 20ක් ආනයනය කොට තිබුණේ යුක්‍රේනයේ පිහිටි ඇග්‍රොනිකා ට්‍රේඩ් නම් ආයතනයකින්. එහි බදු රහිත රේගු වටිනාකම රුපියල් ලක්ෂ 756කට ආසන්නයි. බහලුම් සියල්ලම පරීක්ෂාවට ලක් කරා. එහිදී අපිට හඳුනා ගන්න ලැබුණා එම බහලුම් තුල තිබෙන්නේ යුක්‍රේනයෙන් අප රටට එවන ලද ශාක කොටස් අඩංගු ශාක ඇට සහ ශාක කොටස් අඩංගු අපද්‍රව්‍ය තොගයක්. ඉතින් මෙහිදී අපිට පැහැදිලිව දකින්න ලැබුණා අතරමැදිකුවේ සම්බන්ධීකරණයක් මෙම කොත්තමල්ලි විදිහට මෙම අපද්‍රව්‍ය ටික ලංකාවට ඒමට. මේ වන විට මධ්‍යම පරිශ්‍රය අධිකාරිය කටයුතු කරලා තියෙනවා යුක්‍රේනයේ රජයට දැනුවත් කරන්න මෙම කාරණාව සම්බන්ධව ඍජුව මැදිහත් වීම සිද්ධ කරලා මෙම අපද්‍රව්‍ය ටික ඉතාමත් ඉක්මනින් ලංකාවෙන් නැවත යුක්‍රේනය වෙත ලබා ගැනීමට කටයුතු කරන ලෙස මේ වන විට රේගු භාරයටගෙන ඇති අදාළ බහලුම් තොගයෙන් 24ක් කොළඹ වරාය තුල ඇති අතර බහලුම් 4ක් ශ්‍රී ලංකා රේගුවේ බහලුම් පරීක්ෂා කිරීමේ අංගනේ තැන්පත් කර තිබෙනවා මෙම බහලුම් අපනයනය කළ බව පැවසෙන අදාළ යුක්‍රේන සමාගම පිළිබඳව අප විමසා බැලුවත් එම සමාගම නිකුත් කර තිබූ දුරකථන අංක මෙන්ම විද්‍යුත් ලිපින ක්‍රියාත්මක වූයේ නැහැ එම වෙබ් අඩවියේ දැක්වෙන ඔවුන්ගේ යුක්‍රේනයේ ප්‍රධාන කාර්යාලයේ පිහිටීම නිරීක්ෂණය කළ විට දැකිය හැකි වූවේ මෙවැනි ගොඩනැගිල්ලක් යුක්‍රේනයේ සිට මෙරටට ගෙන්වන ලද කෘෂි අපද්‍රව්‍ය බහලුම් වහාම ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ බාසල් කමිටුව තීරණය කර ඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. අපේ රටේ පරිසරය දේශීය බලධාරීන්ුත් ඒ වගේම බලධාරීන්ගේ අනුදැනුම සහ උදව් ඇතුව විවිධ පාර්ශ්වයන් විසිනුත් දිගින් දිගටම විනාශ කරනවා. මම හිතන්නේ ඒ විනාශ කිරීම බලන් ඉන්න පිටරට පුද්ගලයන් ඒ වගේම සමාගම් මං හිතන්නේ දැන් අපේ රට පරිසරය ගැන උනන්දුවක් නැති රටක් ඒක නිසා ඒගොල්ලන්ගේ කුණු දාන්න ඒගොල්ලන්ගේ ජරාව එවන්න හොඳ රටක් හැටියට තේරුම් බේරුම් කරගෙන ඒගොල්ලන්ගේ කුණුත් අපේ රටේ වන්න පටන් ගන්න. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනේ. අපිට ප්‍රශ්නයක් මේවා කොහොමද ලංකාව තුලට එන්නේ? මේවා සමහර ඒවා අත්අඩංගුවට ගන්නවා. නමුත් අත්අඩංගුවට ගැනීමකින් තොරව විශාල ප්‍රමාණයක් තොරතුරු ලැබිලා තියෙනවා. අපේ රටට විදේශීය අපද්‍රව්‍ය ලාගෙන එනවා කියලා මේ தત્ත්වය අපි වළක්වා ගත යුතුයි විශේෂයෙන්ම රටක් හැටියට පරිසරයට ආදරය කරන ජනතාවක් හැටියට සියලුම අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරනවා අපේ රටට මේවා එකක්වත් ගන්නෙ නැහැ හානියක් කිරීමේ බලාපොරොත්තුෙන් මේ කටයුත්ත කළ තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ අයට දැඩිවම රජ්‍ය විදියට නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගන්නවා මේක පිටපස්සේ දේශපාලන අධිකාරිය කවුරු සම්බන්ධලා ඉන්නව නම් පසුබට වෙන්නේ නැත්නම් නීති ක්‍රියාත්මක දැනට අපිට එහෙම වාර්තා වෙලා නැහැ දේශපාලන වශයෙන් කවුරු සම්බන්ධ වුණත් අනිවාර්යයෙන්ම නත්තර කියන්නේ උපතක් සිහිගන්වන අසිරිමත් අවසක්.
ඒ අසිරිමත් දවසේ රියදුරු දෑත ජීවිත ගැන හිතව ටිකක් වැඩිපුර හිතුවා නම් ජීවිත හයක් විලි නොගන්න තිබුණා. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලියැල උඩුවර ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුළු ඔයට පෙරළී ගියා. බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට දහවණේ වූ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක් වුණා. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලියැල කළුපාලම ඉදිරිපිටදී තෙල් බවුසරයක් පාරෙන් ඉවතට පැන අනතුරක් සිදු වුණා. පොලිසිය පැවසුවේ තෙල් බවුසරය විදුලි කණුවක සහ කණ්ඩියක ගැටී ඇති බවයි. පසුගිය පැය 24ක කාලය තුළ මාරක රියානතුරු වලින් 6 දිනක් පමණ මියගොස් තිබෙනවා. ඒ වගේම රියානතුරු වල වර්ධනයක් දක්නට ලැබෙනවා. බීමත්ව රියපැදවීම, අධික වේගයෙන් රියපැදවීම, නොසැලකිල්ලෙන් රියපැදවීම මෙයට ප්‍රධාන හේතු වී තිබෙනවා. ඒ වගේම 30කට ආසන්න සංඛ්‍යාවක් පැය 24ක කාලය තුළ තුවාල ලබා තිබෙනවා. මේ නිසා නිරන්තරයෙන් මාර්ගය භාවිතා කිරීමේදී ප්‍රවේශ සම්මන්න කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට බීමත්ව රියපදවන්නට ඉඩ දෙන්නට එපා. දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. අද දිනේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අපි මෙම මෙහෙයුම ජනවාරි 5 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරනවා. කොරෝනා ලංකාවේ වගේම ලෝක ක්‍රිකට් පිටියට දීපු දීර්ඝ නිවාඩුවෙන් පස්සේ මාස 11ක අපේ ටීම් එකක් දීර්ඝ නිවාඩුවකට පස්සේ හැබැයි LPL උණුසුමේ රස්නෙත් එක්ක දකුණු අප්‍රිකාවත් එක්ක මේ වෙලාවේ ටෙස්ට් මැච් එක තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙලාව වන විට පන්දු වාර 77ක් අවසානයේ කඩලු 6ක් දැවී රැස්කරින් සිට ලකුණු සංඛ්‍යාව 321ක්. ඒත් එක්ක අදට සමුගෙන යන්න වෙලාව හරි. හැබැයි ඔබට නොපෙන්වාම බැරි දුර්ලභ දර්ශන පෙළක් අපේ නිෂ්පාදක කණ්ඩායම සතුව මේ වෙලාවේදී. ඒ දර්ශනත් එක්ක අදට අට ඉවරයි. හෙට රෑ 8ට ආයෙත් හමු වෙමු. හික්කඩුව තිරාණගම වෙරළ තීරයෙන් ඔලු දෙකක් සහ කකුල් පහක කැස්පෑපැට විකුසුවාගෙන තිබෙනවා. මේ පැටව 100ක් විතර ගියා උදේ. මම ඉතින් බල හැරුවා බලන්න. මේ හාරම තමයි මේ සතා හොරවට. මමත් මගේ ජීවිතේ කාලේම දැක්කමයි. කැස්පෑපැටවා හික්කඩුව වනජීවී කාර්යාල නිලධාරීන්ට බහර දුන්නා. වැල්ලවත්ත මුහුදේ පාවෙමින් තිබූ තරුණියකගේ මලසිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද දහවල් එම මලසිරුර සොයාගත් බවයි. එලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්තේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක්. නිරෝධායන නීති කඩ කරමින් බලපත්‍රයක් නොමැතිව කෙසල්ගමුව ඔය රක්ෂිතයේ පරිසර විනාශයක් සිදු කරමින් මැණික් ගර්මින් සිටි සැකකරුවන් 6 දෙනෙකු අදාළියම අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් විශාල වළවල් හරහා විදුලියෙන් ක්‍රියා කරන වතුර ඉසින යන්ත්‍ර උපයෝගී කරගනිමින් මැණික් ගර්මින් සිටි බවයි. ඔවුන් මැණික් ගැරීම සඳහා භාවිත කළ උපකරණ රසක්ද පොලිස් බහරයට ගෙනුණා. ප්‍රවිතියෙන්තර ආනායනික නිමැඳුම් සඳහා බද්දක් පැනවීමට රජයේ තීරණය කර තිබෙනවා. බතික් අත්‍යන්ත රෙදිහා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ දේශීය නිෂ්පාදකීන් දිරිගැන්වීම එහි අරමුණ බවයි.